ඉතින් මෙන්න මේක තමයි අපිට ක්ලීන් කරන්න තියෙන කම්පියුටර් එක. මේ වගේ කම්පියුටර් එකක ක්ලීන් කරන්න ඕන කමක් ආවට පස්සේ ඔයාගේ RAM එක ප්‍රශ්න හුඟක් එනවා. එතන RAM එක ගලෝ ගලෝ ගහන්න වෙනවා. ඊට පස්සේ මන්දගාමි ස්වරූපයක් එනවා. මොකද බීට් එකකින් එන්නේ, ඒ කියන්නේ ප්‍රොසෙසර් වලින් එන්නේ. මේ සවුන්ඩ් කාඩ් කැප්චර් කාඩ් වල ප්‍රශ්න වෙනවා. එතකොට මේ දුවිල්ල වෙනුනට පස්සේ තමයි ඒක එන්නේ. දැන් ඔයගලන්ට පේනවද මේ දුවිල්ල හැමතැනම පිළිලා තියෙන්නේ. නයිට් ඉතින් ඔයාලට මේක ගෙදරම ඔයාලට මේක ගෙදර ලේසියෙන් රිපයර් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේක රිපයර් කරන්න කියලා. වාරි ඉස්සෙල්ලම පවර් සප්ලයි එක රිමූව් කරගන්න ඕනේ. පවර් සප්ලයි එකේ මේ වාට පේනවා එන සෙට් එක මේ ටික ගලව ගන්න. මේක තියෙන්නේ පිටිපස්සට ගන්න. මෙතන තියෙන මේ පවර් ඇඩැප්ටර් වලින් ඔයගොල්ලෝ මට කියන්න බැරුණා. හාඩ් තියෙනවා, හාඩ් ඩිස්ක් ගලව ගන්න. ඊට පස්සේ මේ පින් එක, මේ 24 හරි 20 හරි පින් එකක් තියෙනවා ඔයගලගේ. ඒවා සේරම ටික මදර්බෝඩ් එකේ නේනවා. සේරම පවර් කනෙක්ෂන් එක ගලව ගන්න. මේකේ මහ ලොකු දෙයක් නෙමෙයි ක්ලීන් කරනවා කියන එක. රයිට්. අපි මේ පවර් සප්ලයි එක ගලවලා ගත්තා. මේ ඔයගලන් පිළි මේ කැරපොත්තක් තියෙනවා මේ කම්පියුටර් එකේ. ඊට පස්සේ අම්මි ගලව මේක කොහොමද අපි බලමු. DDR2 කියන්නේ ඌවා. ඊට පස්සේ RAM bus bar speed ඌවා ගැන අපි ඉදිරියේදී කතා බහ කරමු. ඉන්ටර්ලේසන්ස් වලින් මේකින් කියන අමාරුකින් අපි RAM දෙකක් දලව ගත්තා. ඊට පස්සේ ID cable එක දලව ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ front panel එකට යන මේක ගහලා තිනවා. front to USB කියලා ඉවවා හරියට බලලා ගලව ගන්න ඕන. මේ උගලන්ට පේන දින front USB කියලා ඒක මේ කේබල් එක හරියටම ඉවවටම ගහන්න front USB එකට. ඊපස්සේ මෙතනත් කේබල් එකක් තියෙනවා. අපි බලමු මේ වෙදි කේබල් මෙතන තියෙන මේ ෆ්‍රොන්ට් ඔඩියෝ කියලා. මේක තමයි ෆ්‍රොන්ට් පැනල් එකට ඔඩියෝ දෙන්නේ. මේ ඔයගලන්ට පේනවා මේ කේබල් එක මේ පංච එකේ ඉඳලා මෙතනට ඇවිල්ලා මෙතනට විතරයි දින්. අනිත් කේබල් එක මෙතනට විතරයි දින්. ස්ටෑන්ඩඩ් කම්පියුටර්ස් වල, ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එනිවේ අපි මෙතන පාර්ට්ස් දාලා හදන්නේ නැති කම්පියුටර්ස් වල ඒව හඳුනා ගන්න ඉතාමත් ලේසි. ඊළඟට ෆොන්ට් ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. ෆොන්ට් LED කියන එක තමයි මේකෙන් තමයි LED වලට අරින්නේ ෆොන්ට් එකේ. මම වෙන මේ දෙවිල්ල හුඟක් තියෙනවා. ඊට පස්සේ අපි මේ සවුන්ඩ් කාඩ් නෙට්වර්ක් කාඩ් එක ඒ ටික ගලව ගන්න ඕනේ. මේක ගලවන්න තියෙන මේම බැලන්ස් එකේ උඩට අදින දෙපැත්තට මේව රයිට්. මේවා AGP slot. මේක තමයි පොඩ් වීඩියෝ කාඩ් එක සපෝට් කරන්නේ. මේවා ඔන් බෝඩ් වීඩියෝ කාඩ් තියෙන කම්පියුටර් එකක් මේක. මේක Pentium 4 කම්පියුටර් එකක්. මෙන්න මෙතනින් අපි CPU ෆෑන් එකට ගහන ෆෑන් එකේ කනෙක්ටර් එක ගලව ගන්න ඕනේ. මෙතනින් අපි මේ ප්‍රොසෙසර් එක නෑ ප්‍රොසෙසර් එකක් දාලා තමයි අපි හදන්න තියෙන්නේ එක. ඊට පස්සේ අපිට මේ ඇන වලින් සම්පූර්ණයෙන්ම ගලවන මදර්බෝඩ් එක එළියට ගන්න ඕනේ.
full clean එකක් දෙනකොට මෙහෙම තමයි full clean කරන්නේ computer එකක්. එතකොට සාමාන්‍යයෙන් LED එනවා අඩුයි. ඕගොල්ලන්ට මේ ඇන ගලවනකොට හිතාගන්න හුඟක්ම ලේසි මං හිතන ඕගොල්ලන්ට පේනවයි කියලා. ඇනවල මේ හීනි පොට තියෙන එක තමයි motherboard එකට එන්නේ. මේ පොට පොඩ්ඩක් දිග පොට තියෙන එක එන්නේ වටේ ඔප්ෂන් වලට කියන්නේ power ඒව හයි කරන්න. ඉතින් බෝඩ් එකක් ගලවලා ගත්ත පස්සේ පින්සලකින් හරි මේ වගේ බ්‍රෂ් එකක් තියෙනවා නම් අඟල් දෙකේ හරි ඊට වැඩි වුණත් තමයි අඟල් දෙක තමයි සාමාන්‍ය හොඳ ගන්න බ්‍රෂ් එකකින් වාට කරන්න තියෙන්නේ. දැන් මේ බෝඩ් වල තියෙන උපකරණ වලට කිසිදු හානියක් වෙන්නේ නැති වෙන මේවා හොඳට මෙන්න ක්ලීන් කරන්න තියෙන්නේ. ඉතින් වාට තව ක්ලීන් කරගන්න ලේසි ක්‍රමයක් තමයි මේ බෝඩ් එක හුඟක්ම අපිරිසිදු වෙලා නම් වාට පාවිච්චි කරන්න පුළුවන් පෙට්‍රල් පෙට්‍රල් හරි එහෙම නැත්නම් තවත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි ඕඩිකොලොන්. ඕඩිකොලොන් දාලා මේ බෝඩ් එකේ තියෙන පාත් සේරම සුද්ධ කරගන්න පුළුවන්. අපිට ඕඩිකොලොන් දාලා මෙහෙම මෙන්න මේ වගේ ක්ලීන් කරාට පස්සේ බෝඩ් එක ක්ලීන් කරගන්න පුළුවන්. බෝඩ් එක ක්ලීන් කරලා වුණාට පස්සේ අපිට මේකේ දැන් ඔයගලන්ට පේන මේ ඉඳක් දුවිල්ල තියෙනවා. ඉතින් මේවත් හොඳට සම්පූර්ණයෙන්ම සුද්ධ කරගන්න ඕන. මේ බ්‍රෂ් එකක් මාර්ගෙන් සුද්ධ කරලා වාට බ්ලෝ එකක් තියෙනවා නම් බ්ලෝ එකෙන් මේ ටයින් කරගන්න පුළුවන්. නැත්නම් මේ බෝඩ් බ්ලෝවර් කරගන්න පුළුවන්. බ්ලෝ එකක් නැත්නම් තමයි පින්සලකින් ක්ලීන් කරගන්න වෙන්නේ. ඊළඟට දුවිල්ල තියෙන එකක් තමයි මේ කූලර් එක. ඉතින් කූලර් එකේ ඔයගලන්ට පේනවා මේ හැමතැනම දුවිල්ල තියෙන. ඊට පස්සේ මේ කූල් ෆින්ගර්ස් වල කූලර් මෙතන මේ ඔයගලන්ට දෙන පොඩි පොඩි වතුර කෑලිය දාලා ඉවයි දුවිල්ල රැඳිලා තියෙන්න පුළුවන්. මේක ඔයගලන්ගේ හැම කූලර් එකක්ම ගලවන්න පුළුවන්. මේ කූලර් එකෙන් මෙතනින් ගලවන්න තියෙන්නේ. දැන් මේක කූලර් වල එන්නේ අනිත් කූලර් එක. මේ වගේ කූලර්ස් එන්නේ නැහැ. මේක කොහොමද අපි රිපෙයාර් කරන්න කියලා දාලා තියන්නම් ඉමේජ් එක. මේකෙත් මේ ඇන දෙකම ගලව ගන්න ඕනේ. පස්සේ යටත් තියෙන ඇන දෙකක් මේ කූලර් එකේ ප්‍රශ්න එනකොටත් හුඟක් වෙලාවට ප්‍රශ්නය මේ කූලර් එක දොරා ගන්න තුනට පස්සේ හුඟක් වෙලාවට කම්පියුටර් එක ස්ලෝ කරන්න බලනවා. මොකද හීට් එක තියෙන හින්දා. ඉතින් හිමුණාට පස්සේ කරන්න තියෙන වාට මේ කූලර් එක රිපෙයාර් කරන්න නැත්නම් කූලර් එකේ ෆෑන් එකේ ස්පීඩ් එක අඩු ඇති. ඒක ස්පීඩ් එක තියෙන ෆෑන් එකක් ගහලා ආයි දාන්න. ඒ ස්පීඩ් එකටම හරියන එකක්. එහෙම තමයි මේක රිපෙයාර් කරන්න වෙන්නේ අපිට. දැන් ඔයගලන්ට පේනවා මේ දුවිල්ල තියෙන්නේ මේකේ. ඔයගලන් පේන්නේ මෙහෙම ගන්නකොට දුවිල්ල මේ බැත්ටි එච්චම නෑ. රයිට්. ඉතින් ඕකත් හොඳට මේ පින්සලක් යොදාගෙන මේකේ එහෙම දිග අතර සේරම සුද්ධ කරලා දාන්න ඕන. මේ ෆෑන් එකෙත් සුද්ධ කරලා දාන්න. ෆෑන් වල තියෙන මේ 12 වෝල්ටේජ් මේකේ තියෙනවා RPM එකක්. මේකටම හරියන කූලින් ෆෑන් වලට එන ෆෑන් තියෙනවා. ඉතින් මේ වගේ ෂොකට් එකක් තියෙන ඉවර. ඉතින් මේ වගේ හොඳ ෂොකට් එකක් මේකේ RPM එක ට හරියන තියෙන දැනට තියෙන ෆෑන් එකේ RPM එකට හරියන RPM එකක් තියෙන කූලර් ෆෑන් එකක් තෝරගන්න ඕනේ. ඉතින් අපි නම් මේකත් සුද්ධ කරගෙන ඉමු. හරි. ඉතින් අපි ක්ලීන් කරන ඉවරයි. දැන් අපි බෝඩ් එක හයි කරගන්න හදන නිතරම මේ බෑක් සයිඩ් එක පිටිපස්සට තමයි සයි කරගන්න ඕනේ. මේ කියලා මද බෝඩ් එක පිටිපස්සට පොඩ්ඩක් තලු කරලා ඊට පස්සේ මේ මවුන්ට් වලට හරියට වැටෙනවා. ඊට පස්සේ අපිට මේ ඇන ටික දාගන්න. right අපි දැන් ඇන ටික හයි කරගෙන ඉවරයි. ඊට පස්සේ මේක කන්ට්‍රෝල් LED ටිකයි මෙදීනේ USB එක පොන්ට් එකේ ඒක සම්බන්ධ කරනවා. ඔයගොල්ලෝ සම්බන්ධ කරනකොට මේ පල් මෙතන තියෙනවා. මුංජි කොටු මේවා
හරියට බලලා සම්බන්ධ කරන්න ඕනේ නැත්නම් මේ පණිච්චේකට සම්බන්ධ කරගන්න බැරි නිසා right අපි front පැත්තට ගිහුරයි දැන් ඊළඟට කරන්න තියෙන්නේ processor එක high කරගන්න එක ඉතින් processor එක high එකක් මෙලදී ගනිද්දිත් සරිගලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා මෙවයි තියෙනවා Pentium Pro 3.2 කියන එකක් තියෙනවා මේක cache memory එකක් කියන එකක් තියෙනවා ඉතින් මේක දාන පැත්තක් තියෙනවා මේ ඊසක් ගාලා තියෙන පැත්තක් තියෙනවා එතනට මේ කට්ට ගැල් දෙකක් එක්ක ඔයාලට මේක හරියට දාගන්න පුළුවන් මේක දා මොකද මතක තු මේ දෙපැත්තේ කට්ට දෙක හරියට දාගන්න මේ ඊස මෙතනට මේ පුංචි ඩොට් එකක් තියලා තියෙනවා සමහර වෙයි සමහර ඩොට් නැහැ right ඊට පස්සේ අපි RAM එක ගහගන්න ඕනේ RAM දෙකෙත් ගහන පැත්තක් තියෙනවා DDR1 SD DDR1 DDR2 DDR3 DDR4 මේක මේ පැත්ත නේ මෙන්න මේ පැත්ත RAM bus එකේ කට්ටයක් තියෙනවා මේ මෙහෙම තද කරාට පස්සේ මේ දෙපැත්ත auto lock වෙනවා පස්සේ අපි මේ රිපෙයාර් කරපු එක මේක අපි හයි කරගෙන ඉමු. ඔයාට පුළුවන් මේකේ මෙන්න මේ වතුර වලින් පන්නලා මේ ෆෑන් එක අයින් කරලා වෙන ෆෑන් එකක් දාගන්න. ඉතින් මෙහෙම කරගන්න බැරි නම් ඔයාට තවත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේකට වයර් කැල් දෙකක් සම්බන්ධ කරලා පවර් සප්ලයි එකේ තියෙන 12 වෝල්ටේජ් එක තෝරලා දෙන්න ඕනේ. එතකොට මේ ෆෑන් එක ඔන්ලි දිගටම වැඩ කරනවා හැබැයි ඔයාලට එක ප්‍රශ්නයක් වෙනවා කමෙන්ට් ප්‍රශ්නයක් වෙනවා මේක PC එකේ ප්‍රොසෙස් එක නිතරම ඉහළ යනවා ස්පීඩ් එක පෙන්වනවා ඒක විතරයි පොඩ්ඩක් වෙනසකට තියෙන්නේ නැත්තම් අනිත් ඒවා සේරම හොඳයි right ඊට පස්සේ මොකද මේ යන්නේ ඇනි ටික තියෙනවා ඇනි ටික දාගන්න ඕනේ right ඊට පස්සේ මේක අපි තද කරගමු ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ප්‍රොසෙස් එක හයි කරනකොට හීට් ජෙල් එකක් තියෙන මේකට දාන්න. ඉතින් මේ ජෙල් එක දාගන්න කම්පියුටරේ කඩේකට ගිහිල්ලා කියන මේක ප්‍රොසෙස් වල හයි කරන ජෙල් එක දෙන්නේ කිය. මේක රශ්නිය මේකට උරා ගැනීම පහසු සඳහා තමයි මේක දාන්නේ නැත්නම් ඔයාගේ කම්පියුටරේ ස්පීඩ් එක, ඒ කියන්නේ රත් වීම වැඩි වෙන නිසා ස්ලෝ වෙන්න බලනවා. right ඊපස්සේ ට මේ වගේ ඔන්න එස්ට්‍රා ෆෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේක හීට් එක පොඩ්ඩක් එළියට දාන්න උපකාරී වෙන එතකොට ඔයාගේ කම්පියුටර් එකේ තියෙන රශ්මිනේ ගතිය නැතිවීම හේතුවෙන් කම්පියුටර් එක ස්පීඩ් කරගැනීමට සහ PC එකටත් හොඳයි ඉතින් මේක තියෙන්නේ මේ CPU ෆෑන් 1 කියන එකට ගහන්න ඕනේ මේක right ඊට පස්සේ කරන්න තියෙන අපිට ආඩිස් එක සම්බන්ධ කරගන්න ආඩිස් එක දානකොට මේ එක පැත්තක් තියෙන පොට් එකක් මේ මේක මෙහෙම ගන්න ඕනේ අනිත් පැත්තට ගන්න දැන් මේක වැඩියට දානකොට මම ගන්නට බැලන්ස් එකේ දෙපැත්තම තද කරගන්න ඕනේ right ID කේබල් එක අනිත් එක SATA කේබල් එක ඉතින් SATA කේබල් එක ස්පීඩ් එක වැඩි ID කේබල් එක ස්පීඩ් එක පොඩ්ඩක් විතර slow මේක තමයි හේතුව මේක තියෙන පහසුකම ID කේබල් එකෙන්
device dehe kata sambandha ganne SATA cable ekin ek device ekata vitarai sambandha karanna puluwan right ilangata api power supply ekak thamai high karaganna tiyenne මේකේ වාසි මේකේ 24 pin එකක් වෙනවා 20 pin එකක් වෙනවා ඉතින් 20 pin එකක් වුණත් අවුලක් නැහැ 24 pin එකක් වුණත් අවුලක් නැහැ ඉතින් ඒ pin දෙ ඉතුරු pin ටික වැඩි වෙන්නේ කම්පියුටරේ ප්‍රොසෙසරේට එන line එකකට ඊට පස්සේ මේක මේ pin හතර එකක් තියෙනවා ඒක board එකට සම්බන්ධ කරන්න ඕනේ right එතකොට Board dekat saman dulu, berarti. Ini pasti api. Hard disk sekitar saman dekatan noni. Make hari. Tuh udah. Sebelum dewa hari. Ada sound card dekat. Saman dekatan nasional sound card dulu. Make saman dekatan dulu. Right, ini pasti kita make sebelum dia value hari, processor hari, RAM tiga hari, mulai ke dia value tiga, make hari kita pasti power ke dunia, pasti hard disk ke saman negara, buat tinggal nak tahu apa bilang DVD writer, CD writer, dia bagi components, add kerja ini, hack dia bagi lo, right, henang api, may video ini ada tersambungkan doa, henang api. Ilang abis lesson spelling hamdu mu koma dua ya usah kau ada keran ni. Vivida dewa lekka kata bahagian mu. Enang ini lesson spelling. Enak. Api adira sambungan mu. Mata ketua api subscribe kalau tiada nama tak keran ni pa. Bell button negat. Click kalau tiada nama tak keran ni pa. Ini abis video kau hendai na. Thawa kene guru balan share keran na. Nama tak keran ni pa.